පළවෙනි අපි කියන්නේ මේ කෝප් එක මාධ්‍ය විරුද්ධ ගන්නවා කියලා. පළවෙනි කාරණේ ඒක අපි කියන්නේ. මේ අපිට අනිත් එක කෝප් එකේ මේ ඇතුලේ වෙන සිදු වෙන දේවල් ඇවිල්ලා එළියට ඇවිල්ලා කතා කරන්න බෑ. කෝප් එකේ අපි මට විශේෂයෙන් මාධ්‍ය වේදීන් කතා කරාට පස්සේ ආන්නේ කෝප් එක ඇතුලේ වෙන දේවල් අපිට ප්‍රකාශ කරන්න අයිතියක් නෑ. ඉතින් ඔය පිරිස ඇවිල්ලා කතා කරන කට්ටිය කෝප් එක සම්බන්ධයෙන් දැනුමක් නෑ. අපිත් ආසයි කතා කරන්න කෝප් එක මොනවද වෙන්නේ කියලා මොනවද පරීක්ෂණ කරේ කියලා කතා කරන්න අදහස් දක්වන්න කැමති. හැබැයි අපිට වකීමක් තියෙනවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කෝප් එක ඇතුලේ අපි කෝප් එක විවෘත කරලා නැත්නම් ඉන් කැමරා කියලා කියන්නේ ඒකයි. අපි විවෘත කරලා නැත්නම් අපි රාජ්‍යභාවය රැක ගන්න ඕනේ. මම ඔක කෝප් කමිටුවේ මතු කරන්නේ. ඔයකුත් මාධ්‍ය ආයතන තමන්ට ඕන විදිහට ලියනවා. මාධ්‍ය ආයතන වලටවත් අදාතරම අයිතියක් නැහැ ලියන්නේ. කිසිම කාරණයක් දන්නේ නැතුව මාධ්‍ය ආයතන විශේෂයෙන් මම මේ හොඳට අඳුරන මාධ්‍ය ආයතනයක්. දිගටම මටත් මඩ ගහනවා. මේක බ්ලොක් කරනවා කියනවා. අරවා කරනවා කොහොමද මොනවා කරනවා කියලා දන්නේ අපි අපි නැතුලේ ඉන්නේ කෝප් කමිටුවේ. ඉතින් මේ කෝප් කමිටුවේ අඹගහයට ඉඳගෙන නඩු අහනවා ගහන්න බෑ නඩු. මේ කෝප් කමිටුවේ කාරණා ඉදිරිපත් කරනකොට මගේ ළඟ තියෙනවා ෆයිල් 20කට වැඩිය. සමහරක් එනවා කෝප් කමිටුවේ මන්ත්‍රීවරු නිකන් අතවනවා නැවිලා දේශපාලන කතාවක් කරලා යනවා. ඉතින් අපි බලන්න ඕනේ දැන් මේ කාරණේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම 1997 ඉඳලා මේ බැඳුම් කර අඳුන්ලා දුන්න දවසේ ඉඳලා රටේ තිබු වාතාවරණය කොහොමද මේ බැඳුම් කර ව්‍යාප්ත උනේ? අද තත්ත්වය මොකද්ද? රටේ බැඳුම් කර නිකුත් කිරීම මේ සියල්ල අපි අකුරෙන් අකුර අධ්‍යයනය කරලා ඔබතුමාලට විශාල විස්තර ප්‍රමාණයක් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. කෝප් කමිටුවේ වාර්තා විවරණ පස්සේ අපේ තත්ත්වය තමයි මේක අධ්‍යයනය කරලා අපි මේකට සහයෝගය දීලා විගණාධිපතිතුමා දෙපාර්තමේන්තුව කෝප් කාර්යාලය සභාපතිතුමා ඔක්කොම ඉඳගෙන සාකච්ඡා කරලා පළවෙනියෙන් දුන්නේ කෙටුම් පත අදහස්. ඕනම් පුද්ගලයෙක් ඕන අදහසක් දක්වන්න පුළුවන් නිර්දේශ එක එක මන්ත්‍රීවරුන්ගේ. ඒක තමයි කෙටුම් පත. මට දෙන්න පුළුවන් ඕන නිර්දේශයක්. ඕන දෙයක් එකට ඇතුළත් කරන්න පුළුවන්. ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ ටික එකතු කරලා කෙටුම් පතක් දුන්නේ. ඊට පස්සේ අපි බලනවා නීත්‍යානුකූලව ලීකියුලි පරීක්ෂා කරලා මොකද්ද හරි තත්ත්වය කියලා. ඒක තමයි කරගෙන යන්නේ එක්සත්දාති පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු. කෝප් කමිටුවේ ඕන අදහස් දක්වන්න පුළුවන්. මන්ත්‍රීවරුන්ට නිර්දේශ ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිර්දේශ ටික ඔක්කොම එකතු කරනවා. එකතු කරාට පස්සේ තමයි කෙටුම් පතක් වෙන්නේ. එතකොට ඒ ඔක්කොම එකතු කරලා කෙටුම් පත සකස් කරාට පස්සේ දැන් තමයි මේ වාර්තාව අපි සකසන්නේ. One report. That's all. දැන් මේක ඇත්තටම සභාපතිතුමාට තේරෙන්නේ නැහැ සමහරලාට. අපි ඒක සභාපතිතුමාටත් කියලා දෙන්න ඕනේ. මොකද වාර්තා හතර පහක් දාන්නේ නැහැ. ඒ වාර්තාව ඇතුලේ ඈ කියලා ඕනම අනුශාසන කරුණු එකතු කරන්න පුළුවන්. අපිට ඊට ප්‍රතිවිරුද්ධ එකක් දෙන්න පුළුවන් ඕනම සමාජිකයෙක්. ඒ අපි සකස් කරන එක. මම එකක් කියන්න. අපිට අර්ජුන මහේන්ද්‍රවත් කාවත් ආරක්ෂා කරන්න අවස්ථාවක් නැහැ. පළවෙනියෙන් මම තමයි කිව්වේ මෙතන conflict of interest තියෙනවා කියලා. ආණ්ඩුකාරතුමාගේ නෑයෙක් ඉන්නවා නම් ඒ බැඳුම් කර සම්බන්ධයෙන් කටයුතු කරන එතනම conflict of interest තියෙනවා කියලා අපි පිළිගත්තා. එතනින් එහාට අපි කටයුතු කරන්නේ නැහැ. හැබැයි මේ මඩ ගහන දේශපාලන මඩ ගහන මේ කෝප් එක පාවිච්චි කරන්න එපා මේ බැඳුම් කර පාවිච්චි කරන්න එපා කියලා අපි කියන්නේ. බලන්න 97 ඉඳලා බැඳුම් කර බිලියන 200කට වැඩිය හොරගම් කරලා තිනවා 2008 ඉඳලා ඩිරෙක්ට් ප්ලේස්මන්ට් එකේ. ඒ ඔක්කොම දැන් අපි අනාවරණය කරගෙන යනවා. මේ එක සමහර මාධ්‍ය ආයතන වලට ඕන විදිහට දේශපාලන වාසියක් ගන්න මේක ඉරියන්න බෑ. සියලු දේ සාකච්ඡා කරලා කරුණු බලලා මහා බැංකු වල පොත්පත් ගිනුම් එළිය කිවිලි සියල්ල පරීක්ෂා කරලා ඒ සම්බන්ධයෙන් ඔබතුමාට ඕන පරීක්ෂා අපි ප්‍රශ්නයක් අහන්න දෙන්න ඉවරනට පස්සේ ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා දැන්. මොකද අපි මේක අපි මහා බැංකු අධිපතිතුමාලට වැඩි දැන් අපිට දැනුම තියෙනවා මේ සම්බන්ධයෙන්.